Hadisi amatu madhyasthane labunu aparadhika toraturak samaga e aparadhe sulumula soyandai me sudanama enam rendi sitinna me aparadha parikshana aparadha nirikshana tele vartha karane 119 Istirahat gawal lola CCTV cek kira. Sir, alapala gawal lola CCTV kamera tiernya dikira cek kira. Namun tabrak kamera dagingnya lebih nana ya sir. Tawa hantar saudi sih kira. Muka kari hodua apa kapir dengan kalian pulang. Honda sir. Tawa balan kebun tua lola tiernya dikira. Api mebel apa yang ada karena dengar kira nih? Eh apa aja bu? Wah aduh nana. Aneh nana sir. Kamu mau kemana? Mang kayak gan nih tuh,
උම්මගේ කඩතද කරලා අල්ලගත්තද? මගේ මෙයා WPC දැනට මෙයාගෙන් කට උතර සටහන් කරගෙන මෙයා පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කරා. හොඳයි සර්. PC නන්දන මොනවාරි හොඩුවාවක් හොයාගත්තද? අපිට එහෙම විශේෂ සාක්ෂියක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ සර්. අපි අද ප්‍රශ්න කර අසල් වාසින්ගෙන්. Good. ඒ කියන්නේ මිනිහා පොලියට සල්ලිත් දීලා තියෙන එහෙම ප්‍රශ්නයක් නිසා. සර් අසල්වැසියෙක් කිව්වා පියල් එක්ක තාමනුස්සෙ දිගින් දිගටම ප්‍රශ්න ඇති කරගත්තා කියලා. ඔය ලක්ෂ්මන් කියන හාදිය වරගෙන එනවා. මිනිහා වෙන්නත් බැරි නෑ. මේ අපරාධ කළේ. මොකද මිනිහා පියල්ගෙන් සල්ලි අරගෙන තර්ජනය කරා නම් මිනිහා ලේසිපාසු මිනිහෙක් වෙන්න බැරි නෑ. අපි කොහොමද මිනිහාගෙන් ප්‍රශ්න කරමු? හරි සර් මම මිනිහව ගේන්නම්. නදීක? හරි. අධිකන වෛද්‍ය වාර්තාව ලැබුණා සර්. සර් මේකේ සඳහන් වෙලා තියෙන විදිහට මේ මිනි මරුම සිද්ධ වෙලා තියෙන්නේ මේ පුජ්‍යලයාගේ ශාරීරික අභ්‍යන්තරයේ සිදුවෙච්ච තරුණ කැපුම් පාරවල් නිසා. ඒ කැපුම් පාරක් සර් අඟල් 4ක් විතර ගැඹුරට කිඳා බැහැලා තියෙනවා. සුම්නා ප්‍රදේශයට ගැඹුරු කැපුම් පාරක් වැදිලා තියෙනවා කියලා වාර්තාව සඳහන් වෙලා තියෙනවා. සර් මේ මිනි මරුම සිද්ධ වෙලා තියෙන්නේ 2001 අප්‍රේල් 26 වෙනි දින රාත්‍රී 10:11 අතර. සර් තව දෙයක්. මේ මියගේ පුද්ගලයාගේ දත්වල ලේ තැවරිලා තිබිලා තියෙනවා. හැබැයි ඒ ලේ තැවරිලා තියෙන්නේ වෙනත් පුද්ගලයෙක්ගේ කියලා තමයි DNA වාර්තාවල සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සිද්ධිය වෙන වෙලාවේ මේ මිනිහා මේ අපරාධයෙන් ගැලවෙන්න කාව හරි හපලා තියෙනවා. සමේ DNA පරීක්ෂණය අපරොන්ද සාක්ෂියක් සර්. අපට ඉන්න සැකකරුවන් එක්ක මේ DNA පරීක්ෂණේ සංසන්දනය කරොත් මේ සිද්ධියට අදාළ අපරාධකරුවා කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් සර්. ලක්ෂ්මන් කියන මිනිහගෙයි ඔය පොලියට සල්ලි ගත්ත මිනිහගෙයි අපි DNA පරීක්ෂාවක් කරමු. මොකද ඔය හේතුව මැති ඝාතනයක් සිද්ධ කරන්න. සමහර විට සල්ලි ඉල්ලලා කරන බලපෑම ඉවස ගන්න බැරුව මේ ඝාතනය වෙන කෙනෙක් සිද්ධ කරා වෙන්නත් පුළුවන්. නදීක අපේ මේ සැකකාරයන්ගෙයි මියගිය පියල්ගෙයි දුරකථන වාර්තා පුළුවන් තරම් ඉක්මනින් මට ලැබෙන්න සලස්සන්න. හොඳයි සර්. 119 පියල් නැමැති මෙම ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳව පොලිසිය පැති කීපයකින් පරීක්ෂණ ආරම්භ කළා. එවිට පොලිසියට දැනගන්න ලැබුණේ පියල් එම ප්‍රදේශයේ මුදල් පොලියට දෙන පුද්ගලයෙකු බවයි. එවිට සැක පහළ වන කාරණා කීපයක් පිළිබඳව පොලිසිය අවධානය යොමු කළා. මේ ලක්ෂ්මන් සමග නොයෙකුත් අවස්ථාවලදී ගැටුම් ඇති කරගත් බවට ඇගේ බිරිඳත් අසල්වාසිනුත් පොලිසියට ප්‍රකාශ කර සිටියා. මේ ලක්ෂ්මන් කියන පුද්ගලයා මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වූ අතර පොලි මුදල් නොගැනීම හේතු කරගෙන මේ ඝාතනය සිදු වූයි පොලිසිය සැක පහළ කළා. නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව මේ සැකය තවත් ගැටලු සහගත වුණා. මගේ මහත්තයා පොලියට සල්ලි දුන්නම ආපහු ඒ මිනිස්සු පොලිස් සල්ලි නොදෙනකොට මගේ මහත්තයා එයාලත් එක්ක නිතරම රණ්ඩු වෙනවා මම දැකලා තියෙනවා සර්. තමුන්ට මේ සම්බන්ධයෙන් සැකී තැන කවුරුවත් ඉන්නවද? එහෙම සැක කරන්න කෙනෙක් නැහැ සර්. මගේ මහත්තයා හැමෝටම උදව් කරගෙන හිටියේ. එතකොට තමුන්ගේ මහත්තයාගෙන් සල්ලි පොලියට ගත්ත ලක්ෂ්මන් කියන පුද්ගලයා ගැන තමුන් මොකද හිතන්නේ? ඒ මිනිස්සයා එක දවසක් පියාට කෝල් කරලා තර්ජනය කරන මං අහගෙන හිටියේ සර්. තමයි කොහොමත් කසිපු කාරණේ ඔයි. ඒක මේ ගම් හතම දන්නෝ. ඒ විතරක් නෙමෙයි පොලිසියත් දන්නවා. තමුසේගේ නැති බැරි කම හන්දනේ ඔයි මං සල්ලි දුන්නේ. දැන් කවද මගේ සල්ලි දෙන්නේ? නෑ නෑ
තරදෙනියක්ද එහෙම නැත්නම් බය කිරීමක්ද ඔය තරදෙන වලට මම බය නැහැ හලෝ අනික මේ ගම දාලා යන්නෙත් නැ මේ ගමේ තමයි මං ඉන්නේ මරණකම් බල පුළුවන් දෙයක් කරා ඇයියනේ කාටද කෑ ගන්නෙ කාටද කෑ ගන්නෙ සමන්ත කියන කසිප්පු කාරට මගෙන් සල්ලි අරන් දෙන්නේ ඒක මං කෑ ගැහුවේ මිනිස්සුන්ට ඔහොම කෑ ගහන්න එපානේ පාඩුවේ ඉන්නකෝ දැන් සම්ස කියන්නේ මේ සල්ලි දීලා මට උඩ බලන් ඉන්න කියලාද හොඳට ගියේ එහෙම දුන්නොත් එහෙම හරි ඔය ලක්ෂ්මන් කියන පුජ්‍යලයා ගැන අපිට මුලින්දලම ලොකු සැකයක් තිබුණා අපිට මේ වෙලාවේ තමුන්ගේ සාක්ෂි ගොඩාක් වටිනවා ඒ නිසා ආයි පොලිසියට ගෙන්නන්න ඕනේ වුණොත් අපිට සිද්ධ වෙනවා තමුන්ව පොලිසියට ගෙන්නලා කටයුතු කරන්න මොකද මේ වෙලාවේ තමුන්ගේ කටයුත්තර අපිට ගොඩාක් වටිනවා පොලිසියට අවශ්‍ය වූ සාක්ෂි අතර ප්‍රධාන සාක්ෂියක් වූයේ මේ මියගිය පුද්ගලයාගේ මුඛයේ තිබූ දත්වල තිබූ වෙනත් කෙනෙකුගේ රුධිර සාම්පලයි. සියල් මේ පිරිස සමග පොරබැඳ වූ බවට සරෝජිනි පොලිසියට ප්‍රකාශ කර සිටියා. ඒ ඝාතකයාගෙන් කෙනෙකු පියල් සපා කෑම නිසා ඔහුගේ දත්වල ඒ රුධිරය සටහන් වූ බවට පොලිසිය සැක පහළ කරා. එම සාක්ෂිය පදනම් කරගෙන මෙම අපරාධයේ අපරාධකරුවන් සොයන්නට එම ප්‍රදේශයේ පොලිසිය කටයුතු කළා. අනේ සර් පරණ බිස්නස් ඔක්කොම නැවතුවා සර් මම. ගංජා විකුණන්නෙත් නැහැ. කසිප්පු විකුණන්නෙත් නැහැ. අනේ සර් ඇයි මාව මෙහෙ අරන් ආවේ? හරි 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 කිසි දෙයකට බය වෙන්න එපා. අපි තමුන්ව මෙතෙන්ට අරගෙන ආවේ පොඩ්ඩ ප්‍රශ්න කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මං අහන දෙයට උත්තර දෙන්නකෝ. තමුන් 2001 අප්‍රේල් 26 වෙනිදා කොහෙද හිටියේ? එදා මං ගෙදර සර් හිටියේ. මේ ඇත්තමයි. ඔව් ගෙදර. ගෙදර හිටියේ. එතකොට තමුන් පියල් කියන පුද්ගලයාගෙන් පොලියට සල්ලි අරගෙන තර්ජනය කරලා පොලිය ගෙවන එක මග ඇරියානේ. මම දෙනවා සර්. ඔය පියල් මල්ලි මගේ අම්මා මතක් කරලා බැන්න සර් මට. කොහොමද ඉවසන්නේ? ඒ කියන්නේ ඒ තර්ජනය කරපු නිසාවෙන් තඹු ගණ්ඩායමක් අරගෙන ඇවිල්ලා පියල්ට පිහින් ඇල්ලලා මරලා දැම්මා. අනේ නෑ සර්. මේ ඇත්තමයි කියන්නේ මං එහෙම දෙයක් කළේ නෑ. තමුන් ඇත්ත කියනවද එහෙම නැත්නම් මං ඇත්ත දැනගන්නද? අනේ සර් සහාතික ඇත්ත මම මේ ඇත්තමයි කියන්නේ මං එහෙම දෙයක් කළේ නෑ. අපි තමුන්ගෙන් ඇත්ත දැනගන්න විදිය දන්නවා. අපි තමුන්ගේ DNA පරීක්ෂණයක් කරලා ඉවරලා තමුන් මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා අපි හරියට දැනගන්නම් ඈ. ඈ නීතියට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? අපිට හරිය ඇත්ත කියනවා. මම මුදාලංග වැඩ කරන්නේ මාත්‍යෝ. මුදල් ළඟ වැඩ කරන වෙල දැන් අවුරුදු 12ක් විතර වෙනවා. එතා ඔය අපරාධය වෙච්ච දවසේ උදේ වරුවේ රාත්‍රියේ තමුන් කොහෙද හිටියේ? එදා මං ගෙදර තමයි රැය ඉඳියේ. හැබැයි උදේ පාන්දර මං කොළඹ ගියා බඩු ගේන්න. ඒ ගිහිල්ලා ඇවිල්ලා මං ලොරිය මාත්‍යලා ගෙදරින් තියලා මම නෝනන්ට යතුරු දුන්නා මාත්‍යෝ. හැබැයි මාත්‍යා නම් පේන්නේ ඉඳියේ නෑ. ඉතින් සාමාන්‍යයෙන් අහනවනේ මුදලාලි කොහෙද කියලා. තමුන් නිකමටවත් ඇහුවේ නැද්ද මුදලාලි පේන්නේ නැති අය කියලා. මම නෝනත් එක්ක වැඩි කතාවට යන්නේ. නෝනත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා මම වැඩි කතා කරන්න යන්නේ මහත්තයෝ. පොඩි ප්‍රශ්නයක්? මොකද්ද නෝනත් එක්කලා ඇති වෙච්ච පොඩි ප්‍රශ්නේ? ඔය නෝනා මහා අමුතුම ජාතිය ගෑණී මහත්තයෝ. පොඩි දෙයටත් සම්ඩු වෙන මහත්තයත් එක්ක පුදුම විදියට සල්ලි නාස්ති කරන්නේ. හැබැයි මහත්තයා නම් ඒවට කැමති නෑ. මේ සොමුදාස ඔය ඉක්මන් කරන මිනිස්සු මොනවද කරන්නේ පරක් වුණා දැන්. කිලෝ දෙක දෙක දාන්න බෑග් එකට ටක් ගාන. නේ ඒ හා අනේ මට රුපියල් 5000ක් දෙන්නකෝ. රුපියල් 5000? ඒ මොකටද? බ්ලවුස් එකක් ඇවිත් තියනවා නේ ලස්සනයි. මට ඒක ගන්න ඕන. 5000ක් වෙනවද බ්ලවුස් එක? බ්ලවුස් එක 5000ක් නෙමෙයි. මගේ ලිප්ස්ටික් කියුටෙක්ස් ඉවර වෙලා. ඒව ගන්න කොහොමද සල්ලි තියන්නේ? මේ බඩු ගෙනව පේන්නේ නැද්ද මේ බඩු ගණන් දැන්? ඔය ආස නැද්ද මං ලස්සනට ඉන්නවට? ලස්සනට? නෑ මං ආස නැහැ. තොමද උන්න බඩු ගෙදන්න. ඔය ගෙදර ඉඳියා මංජු කියලා කොල්ලෙක්. ඒ නෝනත් එක මේ ටිකක් සුවඳතාවයකුත් තිබුණා. හැබැයි මහත්යාවට කැමති වුණේ නෑ.
මොකද මහත්තයා මට කියලා තිබුණා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මම දවසක් දෙකක් දැක්ක මහත්තයෝ මේ කොළඹ ඉන්නව කඩවලල එහෙම. මං ඉතින් මහත්තයාට ඇවිල්ලා කිව්වා ඒ සිද්ධිය. නෝනා තාරංචි වල මට නෝනා බැන්න හොඳටම. එදායින් පස්සේ නෝනාත් එක්ක මම වැඩි කතාවට යන්නේ නැහැ මහත්තයෝ. සෝමේ මේ තමුන් තමුන්ගේ තරමට වැඩ කරනවා. තේරුණාද? මම මොකද්ද නෝනා කරු වැරද්ද? වැරද්ද? මං යන්නේ කොහෙද? කරන්නේ මොනවාද? හොය හොය මහත්තයාගේ කණේ තියෙන එක? මීට පස්සේ තමුන් මේ වගේ දෙයක් කරොත් මං තමුසේ එලලා දානවා. තේරුණාද? මං එහෙම කේලම් කියන්න ගියේ නෑ නෝනා. කේලම් කියන්න ගියේ නෑ? මං තමුසේ නාකි නිසා ඉවසන්නේ. නැත්තම් මං තමුසේගේ තට්ටේ පලනව දන්නවද? තමුසේ දන්නේ නෑ මං කවුද කියලා. රාත්‍රි ඔය නිවස අසලටවත් ගිහිල්ලා නැහැ. ඒ හැමෝම ඉඳලා තියෙන්නේ තමන්ගේ ගෙවල් වල. ඒකත් එහෙමද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අපිට තවත් සංකීර්ණ උනායි කියන එක ආ? සර්, ඔය මියගිය කෙනාගේ දුරකථන වාර්තාවත් ඔතන තියෙනවා. ඕකේ සඳහන් වෙන විදිහට ඔය මිය යාමට කලින් දවසේස විනාඩි 20ක ඇමතුමක් තියෙනවා. ඒ නම්බරයකට මම කතා කරා. කතා කරේ මංජු කියලා කෙනෙක්. ඒ පුද්ගලයා නම් කියන්නේ මිය ගිහින් තියෙන යාගේ මාමා කියලා කෙනෙක්. මංජු ඔය මංජු කියලා කෙනෙක් ගැන නේද අපිට සෝම්පාල කියන කෙනා කිව්වේ? අපිට ඔය මංජු කියන කෙනායි සරෝජනී ගැන අනිවාර්යයෙන්ම හොයන්න වෙනවා. හ්ම්. එකත් එකටම මේ ඝාතනය කෙනෙක් සල්ලි යොදවලා කරපු ඝාතනයක් වෙන්න පුළුවන්. මේ පිටිපස්සේ එහෙම හස්තියක් තියෙන පුළුවන් බොහෝ විට. පොලිස් පරීක්ෂණවලින් පොලිසිය තවත් කෙනෙකු ගැන සැක පහළ වුණා. ඒ පියල්ගේ නෑදෑවන කෙනෙක් වන මංජු කියන තරුණයා ගැන. මේ මංජු කියන තරුණයා පියල්ගේ නිවසේ කාලයක් නැවතී සිටි බවට පියල්ගේ ගෝලයෙකු වන සෝමපාල පොලිසියට කියා සිටියා. සෝමපාලගේ කට උත්තරයට අනුව මංජුගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය තීරණය කළා. මේ මංජු කියන පුද්ගලයා පියල් මියගිය දිනට කලින් දිනේ පියල්ට දුරකථන ඇමතුමක් ගත් බවට දුරකථන විශ්ලේෂණවලින් සනාථ වුණා. කවද්ද තමුන්ගේ මාමව තමුන්ට අන්තිමටම හම්බ වුනේ? සර් මම මෙහෙන් ගිහලා දැනට අවුරුද්දක් වෙනවා සර්. මම දැන් ඉන්නේ ගාල්ලේ. ඒ ගියාට පස්සේ සර් මට මාමව තාම හම්බුන්නේ නැහැ. හැබැයි සර් දවසක් මාමවට කෝල් කරා. ඒ කෝල් කරලා කිව්වේ දානකට මාළු වගේ ඕනේ ඒක මේ හොයලා දෙන්න ඒ වගේ දෙයක් සර්. එතනින් ගියාට පස්සේ මට මාම කතා කරේ නැහැ සර්. ඒ කියන්නේ එතකොට තමුන් එච්චර කාලයක් හිටියේ ගාල්ලේ? ඔව් සර් මම ගාල්ලේ හිටියේ. සර්ලා හිතනවා නම් ඒ අපරාධේ මම කරා කියලා. ඒක ලොකු වැරදීමක් සර්. අනිකේ මගේ මාමා. මගේ මාමටයි සර් මම එහෙම කරන්නේ. අනික සර් නැන්දත් එක්ක මම සම්බන්ධයක් තියනවා කියලා කියනවා. මගේ නැන්ද එක්ක මම මොකටද සර් එහෙම සම්බන්ධයක්? ඒක ලොකු කට කතාවක් සර්. කවුද කිව්වේ තමුන් නැන්දත් එක්ක අනියම් සම්බන්ධතාවයක් තිබුණයි කියලා? අපි එහෙම කිව්වේ නෑනේ. නෑ නෑ සර් මම එහෙම කිව්වේ අර මිනිස්සු එහෙම කියනවනේ සර්. අනික සර් අර සෝමේ කියන මිනිස්සයා මහව මහ හොරෙක්. දවසක් අපේ කඩේ සල්ලි වගේක් කරගම් කරලා මාමට අහු වෙලා නැන්ද නිසා තමයි බේරුනේ. උම්පාල මං උඹව පොලිසියට අල්ල දෙනවා. මා ගා රස්සාව කළා. මගෙම කාලේ ඇඳලා මගෙම සල්ලි හොරගම් කරා. අනේ මාත්‍යෝ මං එහෙම කරේ ළමයින්ට පොත්ටි කරන් දෙන්න. ඉතින් මිනිස්සයෝ මට හොඳින් කිව්වනම් මම දෙනෝනේ. මොකද මං අමුනුස්සයෙක්ද? මට සමාව දෙන්න මාත්‍යෝ. අනේ මට රස්සාව දෙන්න. මහත්තයා කියන ඕනම දේක් මම කරන්න. අනේ මේ මිනිස්සයාට සමාව දීලා යන්න දෙනවකෝ. සමාව දෙන්න? හොරගම් කරාම කොහොමද මං සමාව දෙන්නේ? අනේ බුදු මහත්තයෝ. මගේ රස්සාව නම් නැති කරන්න එපා මහත්තයෝ. ඔය රස්සාවින්ද තමයි මගේ දරු බබලට කන්න දෙන්නේ. අනේ රත්තරම් මහත්තයෝ ඒක නම් කරන්න එපා. මොකද කිව්වේ? ඔව කරන්න ඉස්සෙල්ලා හිතන්න තිබ්බේ. මගව රස්සාවල් කළා මගේම හොරගම් කළා. මේ ඔය මිනිහ මත අහරිනවකෝ. අරිනව. මම බලා ගන්නම්. මේ සෝමේ. මින් පස්සේ ඔය වගේ දෙයක් කරොත් මමයි තමුසේ පොලිසියට අල්ල දෙන්නේ. යනවා දැන්.
මගේ වැරද්ද කරා සර් මම මුද්‍රාලකින් වැඳලා සමාවත් ගත්තා මගේ වැරද්ද කරේ සර් නැති බැරි කමට තමුන්ට තිබුණා හොරකම් කරන්න නැතුව මහත්යාගෙන් සල්ලි ඉල්ලගන්න අපේ මහත්යාරි ලෝභයි පඩිය දෙන්නේත් කිරලා මැල්ලා වගේ මං දවසක් සල්ලි ඉල්ලුවා පස්සේ ඒක දුන්නේ නැහැ ඒකයි මං හොරකම් කරේ මහත්යෝ ඒ නිසානේ තමයි මේ අපරාධය කළේ අනේ නැහැ මහත්යෝ මං ඒ අපරාධය කරේ නැහැ මං කොහොමද ඒ අපරාධය කරන්නේ අපේ මුදලට මං එහෙම මගේ තුන් හිතකවත් නැහැ මහත්යෝ නන්දන මෙයාගේ DNA පරීක්ෂණයක් කරන්න මෙයාගේ දුරකථන වාර්තාවත් ඉක්මනට මට ලැබෙන සලස්සන්න හොඳයි සර් අපි එතකොට බලමු කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා සර් අර සෝම්පාල කියන පුද්ගලයාගේ ලක්ෂ්මණ කියන පුද්ගලයාගේ DNA වාර්තාව ඇවිල්ලා තියෙනවා සර් ඒ මියගේ පුද්ගලයාගේ දත්තල තිබුණු DNA වාර්තාව මේ හා සමාන සංසන්දනයේ නෑ සර් ප්‍රශ්නේ එන්නෙන්නම සංකීර්ණ වෙන විදියක් පේන්න තියෙනවා. මංජුයි සෝම්පාලයි සරෝජනී කියන තුන් දෙනාම මේ අපරාධයට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙන විදිහට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා කොන්දට පිහිපාරක් ඇනවා. ඒ කියන්නේ කවුරු හරි අපරාධකාරයෙක් ගේ ඇතුලේ ඉඳලා තියෙනවා. ඒ කෙනා ඇවිල්ලා තමයි කොන්දට පිහින් ඇනලා තියෙන්නේ. සර් ඒ නදීක සර් මංජු කියන පුද්ගලයාගේ කට උත්තරේ සඳහන් වෙලා තියෙනවා එයා මේ පළාතට අවුරුද්දකින්වත් ඇවිල්ලා නැහැ කියලා. ඒ කියන්නේ මේ මිනිස්සු අපිව නොමග යවන්න මංජුයි සරෝජනී එකතු වෙලා සෝමේව කොටු කරන්න හදනවා. සෝමේ හදනවා ඒ දෙන්නව කොටු කරගන්න. ඔක තමයි එතන තියෙන ප්‍රශ්නේ. සර් අපිට තව දෙයක් ආරංචි වුණා. ඔය ලක්ෂ්මන් කියන පුද්ගලයාගේ ජීවිත රක්ෂණයක් තියෙනවා. පස්සේ සරෝජනී මේ ජීවිත රක්ෂණයේ නියෝජිතයන්ගේ මේ මුදල් ඉල්ලලා තියෙනවා. ඒ නියෝජිතයෝ මේ නඩුව අවසන් වෙන්නේ නැති නිසා ඒ මුදල් දෙන්න බෑ කියලා තියෙනවා. පස්සේ සරෝජනී කරලා තියෙන්නේ මේ නියෝජිතයන්ට හොඳටම බැනලා තියෙනවා සර්. හැබැයි සර් ඔය සෝම්පාල කියන මනුස්සයා කට උත්තරේ සඳහන් වෙලා තියෙනවා. දැන් සති දෙකකට කලින් ඔය මංජුයි සරෝජනී කොළඹදී කතා කර කර ඉන්නවා දැකලා තියෙනවා කියලා. එතකොට සර් මංජු කට උත්තරේ දීලා තියෙන අපිට බොරුවක්. ඒකත් එහෙමද? ඔන්න දැන් තමයි පැටලිච්ච නූල් බෝලේ ලස්සනට ලෙහා ගන්න පුළුවන් වෙලාව. ඒ මියගේ මහත්තයාගේ නෝනා මගෙන් සල්ලි ඉල්ලුවා. තාම නඩු ඉවරත් නැහැනේ මහත්තයා. ඒ මං සල්ලි දෙන්න බෑ කියලා ඒ නෝනාට මම පැහැදිලි කළා. ඒ වුණාට ඒ නෝනා තේරුම් ගත්තේ නැහැ. මට බැන්නා. කවද්ද තමුන් ඒ ගෙදෙට්ට ගියේ? මම ගියේ මහත්තයා ගිය සතිය තුන් වෙනිදා. මහත්තයා මැරිලා තුන් මාසෙ දානෙටත් කලින් නෝනා ඉන්ෂුරන්ස් එකේ සල්ලි ගන්න හැදුවා නේද? ඒ දේ කරන්නේ කොහොමද මිස්? තාම නඩු ඉවරත් නැහැනේ. අනික ඒක ස්වභාවික මන්නේකුත් නෙමෙයිනේ. ඒක මිනි මරුමක්. හරි. ඒ කියන්නේ ඔයාට මේක කරන්න බෑ කියලානේ. මම මගේ ඉන්ෂුරන්ස් එක ඔයාලගේ කම්පැනි එකෙන් කැන්සල් කරනවා. මේ රටේ ඕනතරම් කම්පැනි තියෙනවා මේ වගේ දේවල් කරන්න. අනේ මිස් මං කියන දේ තේරුම් ගන්න ඕනේ මිස්. නෑ නෑ. මට තේරුම් ගන්න ඕන නෑ. ඔයාලගේ කම්පැනි එක මිනිස්සුන්ට කරන්නේ මහා බොරුවක්. මම පියාලට කිව්වා ඔයාලගේ කම්පැනි එකේ මේ ඉන්ෂුරන්ස් එක දාන්න එපා කියලා. කොහෙද ඉතින්? මං කියන දේ අහුවේ නෑනේ. ඔව් මම සල්ලි ඉල්ලුවා තමයි. ඒ මගේ මහත්තයාගේ සල්ලිනේ. ඒ සල්ලි වල අයිතිය මටත් තියෙනවා. මට ජීවත් වෙන්න ඕන මම ඒ සල්ලි ඉල්ලුවා. මං එහෙම සල්ලි ඉල්ලුවාම මොකද්ද ඒකේ තියෙන වැරද්ද? මෙච්චර ඉක්මනට ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි ඉල්ලන්නේ හරියට මහත්තයා මැරෙනකන් ඉඳලා සල්ලි ගන්න ලෑස්තුනා වගේද? දැන් එතකොට සර් කියන්නේ ඉන්ෂුරන්ස් එක ගන්න ඕන හින්දා මම මගේ මිනිහව මරාගත්තා කියලාද? ඉන්ෂුරන්ස් එකේ සල්ලි ගන්න මටත් සල්ලි ඕන. මටත් ඒ වගේ අයිතියක් තියෙනවා. මට රට යන්න ඕන. මගේ මහත්තයා නැතුව මට මේ ලංකාවේ ඉන්න බෑ. ඒකයි මං ඒ සල්ලි ඉල්ලුවේ. මට ඔහොම චෝදනා කරන්න සර් ළඟ මොකද්ද තියෙන සාක්ෂිය?
හරි. කවදාවත් කිසිම කෙනෙකුට අපරාධයක් කරලා හැංගිලා ඉන්න බෑ. ඒක කවදා හරි එළි වෙනවා. ඒක තමයි සත්‍ය. පොලිසියට පංච සහ සරෝජනී ලබා දුන් කට උතර පරස්පර විරෝධී වූ නිසා පොලිසිය මොවුන් දෙදෙනා පිළිබඳව සැක පහල කළා. මොවුන් දෙදෙනා එකතු වී පියල්ව ඝාතනය කළ බවට පොලිසිය සැක පහල කරත් ඒ ඔප්පු කර ගැනීමට කිසිදු සාක්ෂියක් තිබුණේ නැත. නමුත් පොලිසිය මෙම සැකය පසුපස හඹා යාමත් සමගම මේ අපරාධයේ නියම අපරාධකරුවන් සොයා ගැනීමට පොලිසියට හැකියි. දැන් ඉතින් ඔය කරන බොරුව නවත්තලා අපිට ඇත්ත කිව්වනම් හොඳයි. නැත්තම් මන් දන්නව ඇත්ත දැනගන්න විදිය. සර් මට තේරෙන්නේ නැහැ සර් සර්ලා අයින් මගේ පස්සෙම පන්නන්නේ කියලා. මේක සර් කාලේ කෑමක්. හරි අපරාධකාරයා මේ වෙනකොට කොහේ හරි ඇති. සර් ඇයි බොරුවට මගේ පස්සෙම පන්නලා මේ නඩුව මගේ පිටින් යවන්නේ? සර් ඇයි මා මේ නඩුවට පටලන්න නදන්නේ සර්? හරි 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 හරි. අපි මේ හැමදේම මේ බොරුවට තමයි කරන්නේ. අපි හැමදේම හරියට හොයලා බලලා තමයි කෙනෙක්ව සැක කරන්නේ. දැන් ඉතින් තමුන්ට බොරු කරන්න බෑ අපිට. මැරිච්ච පියාගේ, ඒ කියන්නේ තමුන්ගේ මාමගේ දත්වල තිබිච්ච DNA එකයි තමුන්ගේ DNA එකයි එකට සැසඳෙනවා. අපිට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් ඇත්ත එළි වෙලා ඉවරයි. දැන් ඉතින් කියනවා බලන්න මුල ඉඳලා මොකද්ද සිද්ධ වුනේ කියලා. මගුලක්ද සර් මේ? මම දන්නේ නෑ. ඉසි සර් මෙයා ඇත්ත කියන්න පටන් ගත්තාම ආයිත් මට කතා කරන්න. හොඳයි සර්. සර් 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 මම ඇත්ත කියන්නම් සර්. මම ඇත්ත කියන්නම්. මේ ප්‍රශ්නෙට මාව ඇදලා දැම්මේ මගේ නැන්ද. ඒ කියන්නේ සරෝජනි. මාමලා ගෙදර ඉන්න කාලේ මට නැන්දගෙන ආසාවක් ඇති වුණා සර්. මට නැන්දගෙන හිත ගිහිල්ලා තිබ්බේ. මුලින් මුලින් ඇවිදින්න ගියා සර්. ඊට පස්සේ මේ සම්බන්ධය ටිකක් දුර දිග ගියා සර්. කොහොම හරි අන්තිමේදී අපි දෙන්නගේ මේ වැරදි අපේ මාමට ආරංචි වුණා සර්. මාමා මාව ගෙදරින් පන්නලා දැම්ම සර්. ඊට පස්සේ අපි දෙන්න එළියේදී හම්බෙන්න පටන් ගත්තා සර්. ඊට පස්සේ අපි ප්ලෑන් කරා සර් රටකට කොහේ හරි යනවා කියලා. මේ හැම දෙයකින්ම ගැලවිලා. දැන් කොහොම හරි සර් අන්තිමට මාව නැතුව මෙන්න බැරි වුණා. පටත් නැතු ඉන්න බැරි වුණා සර්. කොහම හරි මම ගුවන්තර පොඩි රටකට යමු කියලා මම නැන්දවත් ගන්නම් කියලා. හැබැයි සර් නැන්දේකට කැමති වුණේ නැහැ. නැන්ද ගුවා එයා ගාව ප්ලෑන් එකක් තියනවා කියලා. හැබැයි මම ඇහුවට එයා කිව්වේ නැහැ සර්. ප්‍රශ්නේ දුර්දිග යනවත් එක්කම සර් මට නැන්ද කිව්වා එහෙම දෙයක් කරන්න තියනවා කියලා. ඔව් මම දෙයක් කිව්වා තමයි. මං ඒක පිළිගන්නවා. හරි මංජු මේ හැම දෙයක්ම අපි ඉස්සරහා පාපොච්චාරණය කරලා ඉවරයි. අපි කැමති තමුන්ගේ කටින්ම මේ සියල්ලම දැනගන්න. මගේ මහත්තයා හරි අමුතු කෙනෙක් සර්. මං ගොඩක්ම කැමති විනෝදෙන් ඉන්න, ලස්සනට අඳින්න, කන්න බොන්න, ඇවිදින්න, විනෝදෙන් ඉන්න. ඒත් මගේ මහත්තයා ඒවට ඉඩ දෙන්නේ නැහැ. මට නිදහසක් ඇත්තෙම නැහැ සර්.
මං ආදරය කරන කෙනෙක් රට හිටියා. මට උණුනේ රට යන්න සර්. මං හිතුවා එයා ගාවට ගියාම මට ආස විදියට ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි මම මේ හැම දෙයක්ම කරේ සර්. කොහෙද යන්න හිටපු රට? ඉතාලි. මම මේ වැඩේට මංජු අල්ලගත්තේ. මම බොරුවට මංජුත් එක්ක හිතවත් වෙලා එයාට කියලා මේ වැඩේ කරන්න ප්ලෑන් කරා. අනේ මන්ද මට හිතා ගන්න බැරුව ඉන්නේ මොනවද කරන්න කියලා. මේ හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි තීරණයක් ගන්න. ඉක්මනටම. මේක තමයි මාත් මේ කල්පනා කරන්නේ. මේ ඔය මාමකාරයා ඉන්නකන් අපිට කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. අනික ඔක රුපියලක්වත් දීලාම් කරනවද? පට්ට කුණු ලෝභයෙන්නේ. ඒ බව දැනගෙන තමයි මාත් ජීවත් වෙන්නේ. එයාගේ සල්ලි ටික තියෙනකම් මාත් ඉඳීවි. ඊට පස්සේ ඉතින් මොනා කරයිද කියලා මමවත් දන්නේ නැහැ. හරි. මට මෙහෙම දෙයක් කරන්නකෝ. ඔයා මට ලක්ෂ 5ක් ඔයලා දෙන්න. ලක්ෂ 5ක්. ලක්ෂ 5ක්? ඒ මොකටද? මේ ලක්ෂ 5ක් කියලා වෙන මොකටවත් නෙමෙයි හලෝ. රට යන්න. මං ගිය ගමන් ඔයාවත් ගන්න. ලක්ෂ 5ක්? මොන රටකට යන්නද? හරි. එනවා දැන් මොකද්ද මට කරන්න කියන්නේ? මං ගාව තියෙන හොඳ ප්ලෑනක්. ප්ලෑනක් මොකක්ද? ප්ලෑනක් කියන්නේ ඒක ගේමක්. ඒ ගේම් එක ගහගත්තොත් දූවිලි පිටිච්ච රටක නෙමෙයි හොඳ හිම වැටිච්ච රටකට යන්න පුළුවන්. බලමු. ඔක බොන්න රග්ග. ටිකක් ඉවසලා ඉන්නකෝ. වෙලාව ආවම මං ඒ ගැන කියන්න. මගේ මහත්තයා ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බා. ඒත් සල්ලි ගොඩක් තිබුණා සර්. ඊට පස්සේ මට ඕනේ උනේ ඒ සල්ලි ටික තරම් රට යන්න. ඒ නිසා මම මංජුට කියලා මේ කරා. ඒ කියන්නේ තමුන් මංජුව බිල්ලට දීලා තමුන්ගේ වැඩේ ඉෂ්ට කරගත්තා. තමුන්ට ඕමනා උනේ රට ඉන්න ප්‍රේමවන්තය ගාවට යන්නනේ. ඔව් සර්. ඒකයි මම මේ වැඩේ ප්ලෑන් කරලා මංජුව තෝරගත්තේ. ඉන්ක කරන්න. හරි. මම දැන් මොකද්ද කරන්න ඕනේ කියන්නකෝ. ඔයා දැන් කරන්න ඕන ඔයාගේ මාමා මරන්න ඕන. මරන්න? මාමව? මාමට තියෙනවා ලොකු මුදලක ජීවිත රක්ෂණයක්. අපි ඒකත් අරගෙන කොහේ හරි රටකට යමු. ඔයා ආස නැද්ද? සීතල රටක මාත් එක්ක තුරුල් වෙලා ඉන්න. මං ගාව තියෙනවා මේ ප්ලෑන් එක. මං කියන විදියටම ඔයා වැඩේ කරන්න. ඊට පස්සේ අපි දෙන්නම සීතල රටකට ගිහිල්ලා ලස්සනට ජීවත් වෙමු. මට ඕන උනේ ලස්සනට ජීවත් වෙන්න විතරයි සර්. මං ප්ලෑන් කරපු විදියට රෑ 10ට මංජුගේ කට්ටිය ආවා. මගේ මහත්තයා තමයි ගිහිල්ලා දොර ඇරියේ. මංජුගේ කට්ටියයි මහත්තයා වල්ල ගත්තා. මම තමයි සර් ඊට පස්සෙන් ගෙන් මහත්තයන් බියෙන් ඇන්නේ. Yeah.
කවුද කට්ටියක් ඇවිල්ලා අපිට කරදර කරා සර්. මගේ මහත්තයාට බියන දෙන්න සර්. අනේ ඔම්ස. දෙසිය 34 ගලේ පාර. පැල්මඩුල රත්නපුර. ඉක්මන් දෙන්න සර්. අනේ සර්. අනේ. අන්තිමට තමුන්ට සල්ලිත් නැති වුණා තමුන්ගේ ස්වාමියාත් නැති වුණා අපි තමුමව හෙට උසාවියට ඉදිරිපත් කරනවා තමුන්ට නීතියෙන් කිසිම ගැළවිල්ලක් නැහැ අන්න ඒක හොඳට මතක තියාගන්න තම ආසාවන් ඉෂ්ට කර ගැනීමට ස්වාමියාව ඝාතනය කිරීමට සැලසුම් කර බවත් ස්වාමියාව පසුව ඝාතනය කළ බවත් පොලිසිය ඉදිරියේ පියල්ගේ බිරිඳ සරෝජනී ප්‍රකාශ කළ සිටියා. සරෝජනී තම ස්වාමියා ඝාතනය කිරීමට පලියක් කරගත්තේ මංජුය. නමුත් සරෝජනීගේ ආසාව වූයේ වෙනත් දෙයක්. සරෝජනී තම සැමියාව ඝාතනය කළ සැලසුම් කරේ ඔහුගේ ජීවිත රක්ෂණ මුදලද රැගෙන රටින් පිට වී යාමටයි. නීතියේ තියෙන ප්‍රධාන සිද්ධාන්තයක් තමයි අනීතිකභාවය සම්බන්ධයෙන් නීතියේ සහන ලබා ගැනීමට හැකියාවක් නොමැති බව යම් කිසි කෙනෙක් නීති විරෝධී ක්‍රියාවක් අපරාධයක් එහෙමත් නැත්නම් වෙනත් අනීතික ක්‍රියාවක් සිදු කරනවා නම් ඔවුන්ට නීතියේ රැකවරණේ ලබා ගැනීමට හැකියාවක් නැහැ මේ පිළිබඳව නීතිය බිහිවෙච්ච මුල් කාලයේ සිටම තිබෙන ආප්තෝපදේශවල එහෙමත් නැත්නම් නීතිමය නියමයන්වල ඒ සම්බන්ධයෙන් සඳහන් වෙනවා ඒ නිසා කිසිම අවස්ථාවකදී අනීතික භාවයට අදාළව නීතියේ රැකවරණයක් සහනයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ විශේෂයෙන්ම අපේ රටේ තියෙන රක්ෂණයට සම්බන්ධ නීතිය පිළිබඳව සලකා බැලුවොත් මේ නීතියත් විශේෂයෙන්ම ඉංග්‍රීසි නීතියෙන් අපේ නීතියට ලැබුණු කොටසක් හැටියට හඳුන්වන්නට පුළුවන් ඒ වගේම යම් කිසි කෙනෙකුට ජීවිත රක්ෂණයක් අලාභ දීපල රක්ෂණයක් එහෙමත් නැත්නම් වාහනයකට අලාභ වුවොත් ඒ පිළිබඳව රක්ෂණයක් ලබා ගන්නට පුළුවන්. නමුත් එහිදී වුවත් යම් රියදුරෙක් මත්පැන් පානය කර වාහනයක් පදවනෝ නම් එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය ලබාගෙන වාහනයක් පදවනෝ නම් එවැනි තැනැත්තෙකුට යම් අනතුරකට ලක් වුවොත් නීතිය රැකවරණේ ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අදාළ වාහනය පදවන ලද තැනැත්තා බීමත්ව හිටියොත් ඔහුට තුවාල සිදු වුවොත් ඔහු පදවාගෙන ගිය වාහනයට තුවාල සිදු වුවොත් ඒ සඳහා රක්ෂණ වර්ණයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ තියෙන සෑම නීති සිද්ධාන්තයකම තියෙන පොදු සිද්ධාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක අනීතික ක්‍රියා කරන ඒ වගේම යම් කිසි ආකාරයකින් නීති විරෝධී ක්‍රියා කරන අයට එවැනි රැකවරණයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නීතියේ තියෙන තවත් වැදගත් සිද්ධාන්ත තුනක් තියෙනවා විශේෂයෙන්ම අපරාධ නීතියට අදාළව යම් වරදක් සිදු කිරීම යම් වරදක් සිදු කිරීමට අනුබල දීම යම් වරදක් සිදු කිරීමට තැත් කිරීම යන මේ කාරණා තුනයි කෙසේ වෙතත් යම් කිසි පුද්ගලයෙක් යම් වරදක් සිදු කළොත් ඒ වරදට ලැබෙන දඬුවමම ඔහුට ලැබෙන්නේ ඒ වරද සඳහා අනුබල දුන්නොත් මේ සිද්ධියට අදාළ කාරණා පිළිබඳව සලකා බැලීමේදී මේ තැනැත්තිය තමාගේ පුරුෂයා ඝාතනය කිරීමට අනුබල දීමක් සිදු කර තිබෙනවා ඒ වගේම කුමන්ත්‍රණයක් සිදු කර තිබෙනවා ඇය පුද්ගලිකවම තම ස්වාමි පුරුෂයා ඝාතනය කරන්න මැදිහත් වුණත් ඇගේ අනුබල දීම සහ කුමන්ත්‍රණය මත අදාළ පුද්ගලයා ඝාතනය වුණා ඒ අනුව ඇයට හිමිවන දඬුවම වන්නේ මරණීය දඬුවමයි
යම් කිසි පුද්ගලයෙක් යම් වරදක් කළොත් ලැබෙන දඬුවම එම වරදට අනුබල දීම සම්බන්ධයෙන් උත් ලැබෙනවා. මෙහිදී මේ පුද්ගලයා ඝාතනය කර තිබෙනවා. ඝාතනය කරන තැනැත්තාට ලැබෙන දඬුව මරණ දඬුවම. ඒ වගේම නීතිය අනුව ඊට අනුබල දුන් තැනැත්තාටත් ඒ දඬුවම ලැබෙනවා. ඒ නිසා නීතිය ඉතාම පැහැදිලි කිසිම අවස්ථාවක අනුබල දුන්නොත් කුමන්ත්‍රණය කළොත් එමගින් මේ වරද සිදු වුනොත් ඒ තැනැත්තාටත් ඒ අනුබල දීමටත් එම දඬුවම ලැබෙනවා. මේ නිසා හැම අවස්ථාවකදීම වැරදි කරන්න ඉස්සෙල්ලා නැත්නම් වැරදි කරන්න සැලසුම් කරනකොට යම් පුද්ගලින් කල්පනා කරනවා මේ වරදින් ඔවුන්ට ගැලවෙන්නට පුළුවන් ඒ වගේම ඔවුන්ට යම් ආකාරයක ලාභයක් ලබන්නට පුළුවන් කියලා. නමුත් අවසානයේදී ඒ වැරදි කරන අයත් ඒ වැරදි කරන්න පෙළඹවපු අයත් ඒ සියල්ලටම දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. අවසානයේදී ඔවුන්ට සිරගත වන්නට ඒ වගේම අනිකුත් දඬුවම් විඳින්නට සිදු වෙනවා. ඒ නිසා වැරදි කරන්නටත් එපා, වැරදි කරන්න සූදානම් වෙන්නත් එපා, වැරදි කරන්න අනුබල දෙන්නත් එපා. ආසාවන් සෑම මිනිස්සෙක්ටම දැනෙන විඳින දෙයක්. නමුත් එම ආසාවන් ඉෂ්ට කර ගැනීමට තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්න කිසිම දිනක උත්සාහ කරන්න එපා. මතක තබා ගන්න. අපරාධයක් සිදු කර සැඟවී සිටීමට නොහැකි. කෙදිනක හෝ ඒ අපරාධයේ සත්‍ය පොලිසිය විසින් සොයා ගන්නා බවට හොඳින් මතක තබා ගන්න. එහෙනම් තවත් දවසක 119 හදිසි අමුතුම් මධ්‍යස්ථානයේ සටහන් වූ අපරාධයක සුළු මුළු සොයානතෙක් අදට අපි ඔබගෙන් සමු ගන්න. මතක තියා ගන්න. අපරාධයක් දුටු දෙන කතා කරන්න. 119 ඉලෙනා